අසන්තම උපදෙකේ අවදාකේ විජහස වෙන්නේ අනිත්‍යකේම කතාව. නමුත් අවමත් වසන්ත මුදලිකේ සම්බන්ධයෙන් දස්තවාදී චෝදනාවක් ඉදිරිපත් කරලා නැහැ. ආණ්ඩුව මේ දක කිසිම දස්තවාදී චෝදනාවක් ඉදිරිපත් කරලා නැහැ. දැන් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙන චෝදනාව බැලුවම ඒ චෝදනාවල තියෙන්නේ මොකක්ද? වෙළපාලේ හයක් ගමන් කිරීම, ජනාධිපති මන්ත්‍රීයට අතුල් වීම. දැන් ජනාධිපති මන්ත්‍රීයට අතුල් වීම කියන කාරණාව ගත්තොත් වසන්ත මුදලිකේ කියන්නේ ඒක ඇත්ත තුන්වෙනි ජනකරුව. දැන් ගිය සතියේ තමයි ඒ චෝදනාව දාලා වසන්ත මුදලිකේ ඇතුළු කරේ කියන්නේ ඒ නඩුවට. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අසලි. දැන් රස්වාදී රස්වාදී ඇලකේ මණ්ඩලයට කියන්නේ ඒ අසලි තමයි අධ්‍යයනය. තමවත් නිවැරදි රස්වාදී චෝදනාවක් නැහැ. නෑ. මේ අරගෙන කිසිම රස්වාදයක් තිබුණේ නැහැ. මේක ජනතා නැගීම. මේ ජනතා නැගීම තමයි ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්නේ. කටදාන යන්නේ. මේ රටේ ජනතා නැගීමකට රස්වාදයක් ආරෝපණය කරලා ආණ්ඩුව ඉදිරියේ නාමකල මර්ධනය කරන්න සූදානම් වෙන්නේ. අපි දැක්කා ये दावसे बोलना अरे आनंद बाढ़ इधर दामनी के बागे विद्युतीय डेरे को बनी इट हुआ है बस बंदरा गार का तेरे को दिया कि मेरा क्या जानता हो कि विद्युतीय डेरे को बनी इट या बंदरा गार का तेरे को दाते तो कहीं नहीं हम पूरे मानसन है अपने ग्राम पे करने हैं बे मानसन ही कावत मानत अन्न दाय अभी दानो आते නමුත් අපි දැක්කා අද ආණ්ඩුවේ පත්පත් කියනවා මොකක්ද? ඇවිදින මන්ත්‍රීන් 25. ඇවිදින මන්ත්‍රීන් 25 දෙසැම්බර් 25 වෙනකොට අවසන් වෙනවා කියනවලු. වියදම් කරලා තියෙන මුදල 1283 මිලියන. මිලියන 1283ක් වියදම් කරලා ඇවිදින මන්ත්‍රීන් 25 කරලා තියෙනවා ජනතාවට අතුලයි කියලා කියනවා. නමුත් දරුවන්ට ඉතුරු ලබා දෙන්න කපන්න තු විසත්කමේ කාලේ මිලියන 5ක් නැහැ. මේකයි ආණ්ඩුවේ තාත්ත මේ සම්පූර්ණයෙන්ම සෝබණේ තමයි ගෙනියන්නේ. තමන්ගේ ප්‍රවත්ව ගෙනියන්නේ. ඒක නිසා ඊළඟ ජනතාව බරපතල පීඩාවකට පත් වෙලා ඉන්නවා. මේ පීඩාවකට පත් වෙච්ච ජනතාව නිගිනව අපි දැක්කා. අලුත් බදු ප්‍රතිපදරේම වෘත්තිජෝ නැගිනවා. ඒ වගේම අපි දන්නවා වාජ්‍ය සේවකයෝ ණය පොලි ගඩියල නැගිටිනවා. ජීවර ගොවි ජනතාව සම්පූර්ණ බසුකලේ ජනතාව ජීවත් වෙන්න බැරුව නැගිටිනවා. මේ සියලු දා ඉවරේ දවස ඇතුළත මේ කියන්නේ. ඒක නිසා බලා මිලියන ගණන් ගෙදන් කරලා මිලියන 200ක් ගෙදන් කරලා විදාස් වලින් සමර බලලා මේ සියුම් දේවල් කරපාලා මේ ඔක්කොම කරලා අන්තිම වැඩසටහන වෙන්න පුළුවන්. මොකද ජනතාව ඉස්සරහට එන්නේ. ජනතාව ඉස්සරහට එන්නේ බලක් ගන්න බෑ. වසන්ත මුදලිගේ නන්දරගම වෙනත් කොහෙන් ජනතාව රවත්තන්න බෑ. මේ වෙලාවට අපි දන්නවා වසන්ත මුදලිගේ එළියට දාන්න කියලා වසන්ත කරපු වරද අපිත් කරලා තියෙනවායි කියලා ජීවුරු පෙස්සන් 5000ක ආසන්න ප්‍රමාණයක් රටේ ජනතාව අස්සන් කරලා තියෙනවා. අස්සංගල බුද්ධරයන් උඩ සම්පූර්ණයෙන්ම සාමීසුරුවේ අස්සලද සම්පූර්ණ යුරෝපයේ සල් අස්සංගල දියෙන්නේ ඒ වරද අපි කරලා තියෙන්නේ කියන එක. ඒ නිසා ජනතාව මේ පෑදෙන්න හිටලා ඉන්න මේ කාරණාව දෙක නිසා අපි ආණ්ඩුවටගෙන මර්ධනයේ වම නතර කළ යුතුයි. මර්ධනයේ වම ගත හැකි සියලු ක්‍රියාමාර්ග නොපියව ගන්නවා කියන කාරණාවක් කියන්නේ යනවා. දරුවන් අදත් පැය දෙකක් විදුලිය කපනවා. අදත් පැය දෙකක් විදුලිය කපනවා. ඒක දරුවන්ට පාඩම් කරන්න දෙන වෙලාව විදුලි කප්පාදුවක් කරන රටක් නෙවෙයි. එහෙම රටක රනිල් වික්‍රමසිංහ හිට්ලර් වගේ කියන රනිල් වික්‍රමසිංහ අද මොකද කරමින් ඉන්නේ? වසන්ත දිවිුණේ ඇයි? වසන්ත කියන්නේ තනි රටයක් නෙවෙයි. වසන්ත කියන්නේ මෙරටේ දුක් විඳින මිනිස්සුන්ගේ. අද මෙරටේ දරුවෝ දුක් විඳිනවා. ළමයින්ගේ මෙරටේ මන්ද පෝෂණය ළමයින් භාගයෙන් භාගයක් මන්ද පෝෂණය ලක් වෙනවා කියලා සෞඛ්‍ය වාර්තා තියෙනවා. එහිම වාර්තා දින වෙලාවක අපිට පාසල් වල දවසින් දවස සම්බේදී පාසල් ඒම ප්‍රශ්නයක් උදේ දරුවෝ. ගෙදරක දවස් ගමන් තුනේ ඉන්නවා නම් අද කවුද ඉස්කෝලේ යවන්නේ කියලා තීරණය කරන දෙමාපියන් සිද්ධ වෙලා තියෙනවා. දරුවෝ තුන් දෙනා ඉස්කෝලේ යවන්නේ නැහැ. එහෙම රටක වසන්තල විහිුණේ නිකන් නෙමෙයි. වසන්තල විහිවෙන්න ඇත්තේ හේතුසාධක හැදුවේ. ඔයා හැව කවුද 74ක් තිස්සේ සාඩම්බරයි කියලා පාලකයන් පාලකේ
ये बाल की बाल नहीं कर मेरा विनाश कर दू मेरा अनागत विनाश कर दू इकड़ विरुद्ध सर केले के जनता हो गए वसंत के अंदर सान्या हो इनसा मेरा ते तव वसंत का दहस गाना बिलियन नियंत है मेरा ते तव दहस गाना वसंत का है मून दिन ना ओए न्यू रानी राज मक्सर हम मून दिन वे इनसा रानी का ते जाने गोटा वेला फस्त तोरे मिलियर दन में वसंत का वगे मिनिस्ट्री वसंत के अंदर कमाने का नमक कुनाट के वंशे कुनाट है वसंत का के अंदर तव गोटा मेरा ते मिनिस्ट्री के अपमान है इनसा ये अभियोग के मून दिन लास्ट में ना रानी महात्यो अपे गुरुवर विधियट නිකන් ඉන්න ලෑස්ති නෑ අපේ දරුවන් ගැන අහලා තියෙන්නේ මේ මේ විසඳන්නේ ඔයාලගේ මේ දේවල් කරගන්න නෙමෙයි මේ ඕගොල්ලෝ විසඳන්නේ අපේ දරුවන් ගැන අහලා තියෙන්නේ මේ ඕගොල්ලෝ විසඳුම් කියලා ගේන්න හදන්නේ විනාශ කරන්න තියෙන අපේ දරුවන් ගැන අහලා තියෙන්නේ මෙරටේ සුවහසක් දරුවන් ගැන අහකට වෙනුවෙන් මෙරටේ දරුවෝ විද්‍යාල්පතිවරු ඒ වගේම දරුවෝ පාර්ලිමේන්තුවේ නැති එනිසා වසන්ත ඉර කරලා ඔයගොල්ලෝ හිතන් ඉන්නවා නම් මෙරටේ මිනිසුන්ගේ නිදහස පිළිබඳව තියෙනා වූ සිහිනය බොද කරන්න පුළුවන් කියලා එක දවසින් දවස පැල වෙනවා එක දවසින් දවස අපි දකින්න අපිට ගන්න දරුවෝ තුළ ඒ පැල වෙන බීජ මොනවද කියලා ඒ නිසා අපි කියනවා මෙරටේ මිනිස්සු පාකරස්සලා මෙරට මිනිස්සුන්ව ප්‍රකෝප කරවලා රණිල් රාජපක්ෂලා බලාපොරොත්තු වෙන්නේ අර නිබ්බ පාලනය කියනවා ඒ පාලනය බොහොම ඉක්මනට අවසන් ඒ පාලනය අවසන් කිරීමේ වෙඩිමුර හතර වටින් නැගෙමින් තියෙනවා ඒ නිසා වෘත්තිකය විදියට අපි මෙරටේ සියලු බලවලු කැඳවන් නැස්ති වසන්තව 20 සෙකන්ඩ් එකේට දෙන්න ඕනේ වසන්තව 20 සෙකන්ඩ් එකේට දෙන්න නැත්නම් රනිල් රාජපක්ෂට ගෝඨාභය රාජපක්ෂ ගියාට වඩා කලින් බොහොම ඉක්මනට ගෙදර යන්න වෙයි අපි ගෙදර නෙවෙයි කොහොම යවන්න ඕන කියලා මෙරට ජනතාව කියන කරා ඒ නිසා වසන්ත මුදලගේ නිදහස් කිරීම වගේම මෙරට මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන වැඩපිළිවෙළක් තියෙනවා අනේදාට ඔය හැංගිලා ඉන්න ඔය ෆොටෝක් දෙන හැමෝටම සිද්ධ වෙයි කුලගෙන ගෙදර යන්න අනේදා වෙන අපි වෙනිසිතුමු කියන බලාගෙන ජනතාව කියනවා වසන්ත වාදර්ශ කරගන්න වසන්තලා තවත් අපිට අවශ්‍යයි එනිසා එවැනි වසන්තරා බිහිවන සමාජයක් මේ සමාජයේ වෙනුවෙන් මේ සමාජය තුළ බිහි කරන්න අපි සියලු නායකයන් වෙනු ඒ සඳහා ධෛර්ය සම්බන්ධයෙන් කියන යෝජනාව අපි ජනතාව කරගන්න ඕනේ මේ පෞද්ගලික ක්‍රමයන් මෙච්චර කාලයක් මේගොල්ලෝ කරගෙන ආවේ අර්බුද මාවල
ඒ අර්බුද වලට උත්තර විදිහට තම ව්‍යාපාරික අවස්ථා බිහි කරන්නේ. ඒ හරහා තම ලාභ වෙන්නේ තමයි ඒගොල්ලෝ කරේ. මොකද රටේ මිනිස්සුන්ට අර්බුද හරහා ප්‍රශ්න ඇති කර නැති කරන මේ ප්‍රශ්න හරහා ඒ අර්බුද වලින් ඒගොල්ලෝ ව්‍යාපාරික අවස්ථා නවනවා. ආර්ථික දේශපාලනයේ ප්‍රතිලාභ ගන්නවා. ව්‍යාපාරික තලයේ ඒකේ ප්‍රතිලාභ ගන්නවා. නමුත් රටේ ජනතාව දුක් විඳින ජනතාව දවසින් දවස මේ උඩ ළමා මන්ද පෝෂණය අතරින් තාක්ෂණික දාර්ශනික ස්ථානයේ ඉන්නවා.